සාර්ථක පුද්ගලෙ දවසට පැය 8ක් නිදා ගන්නේ නැහැ. වට සාර්ථක වෙන්න අවශ්‍ය නම් පැය 8ක් 9ක් නිදා ගන්න වට අයිතියක් නැහැ. මොකද මේ කරන්නේ? දවසට හම්බෙන පැය 24න් 3න් එකක් වාර නිදා ගන්න ඕනද? එහෙම නිදාගෙන සාර්ථක පුද්ගලෙක් විදියට ජීවත් වෙන්න ඕනි කියලා හිණ දකින්නොත්. එහෙනම් මුලින්ම ඒක හිණයක් විතරයි කියලා මතක තියාගන්න. ඔයා දන්නවද? ඔයා දැන් කරන්නේ ජීවිතේ අමාරුයි කියලා හිතන දේවල් නම් අපහසුයි කියලා හිතන දේවල් නම් අනාගතේ ඔයාගේ ජීවිතේ සරල පහසු එකක් කරනවා. හැබැයි ඔයා දැන් කරන්නේ ඔයාට ලේසි කියලා හිතන දේවල් නම් මිනිස්සු කියනවා නම් මේක ලේසි මේක අර ලේසි කරන්න කියලා හිතන දේවල් නම් ඔයාගේ ජීවිතේ අනාගතේ අමාරු එකක් වෙනවා අපහසු එකක් වෙනවා. මතක තියාගන්න ඔයා මේ ගෙවන රැඩිකල් හැසිරීම රැඩිකල් ජීවිතේ වෙනස් කරන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි උත්සාහ කළොත් කරන්න බැරි වැඩකුත් නෙවෙයි. දවසට පැය 8ක් නිදාගෙන දකපු හීනේ දවසට පැය 5ක් හෝ 6ක් නිදාගෙන දකින්න පුරුදු වෙන්න. ඒ ඉතුරු වෙන පැය 2 හෝ 3 ඔයා දකපු ඒ හීනේ සැබෑ කරගෙන ඉන්න සදා මහන්සි වෙන වැඩ කරා. ඔයා හිතනවද බිල් ගේට්ස් පැය 7ක් කරා නිදාගත්තු මිනිස්සෙක්ද? ඔයා හිතනවද ස්ටීවන් ජොබ්ස් දිනු වෙන කලින් හොඳට දවල් නැග නිදාගත්තු මිනිස්සෙක්ද? එහෙම නැත්නම් ඔයා හිතනවද ධම්මික පෙරළලා හොඳට 7 වෙනකන් නිදාගත්තු මිනිස්සු කියලා? प्रमाण මේ හම්බෙන කාලේ පළදායිව පාවිච්චි කරන්න උදේම නැගිටිලා ඔයාට පුරුදු වෙන්න වෙනවා. ඔයා ඔයාට ලැබෙන මේ කාලේ වටිනාකම හරියට දන්නේ නැත්නම් ෆයිනල් එක්සෑම් එකේ පේරුම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගෙන් අහලා බලන්න අවුරුද්දක වටිනාකම කොච්චරක්ද කියලා. එයා කියයි අවුරුද්දක් කියන්නේ කොයිතරම් වටින කාලයක්ද කියලා. මාසයක වටිනාකම ඔයා දන්නේ නැත්නම් දෙපැත්තක ඉඳන් ආදරය කරන දෙන්නෙක්ගෙන් අහලා බලන්න මාසයක් කියන්නේ කොයිතරම් වටින කාලයක්ද කියලා. එයාලා කියයි මාසික වටිනාකම කොච්චරද කියලා. සතියක වටිනාකම ඔයා දන්නේ නැත්තම් අහලා බලන්න සතිපතා පළවෙනි මැගසින් එක එඩිටර් කෙනෙක්. එයා කියයි සතියක් කියන්නේ කොයිතරම් වටින කාලයක්ද කියලා. පැයක වටිනාකම ඔයාට දැනගන්න අවශ්‍ය නම් ඉන්ටර්විව් එකකට වෙලාවට යන්න බැරි වුණ කෙනෙක්ගෙන් අහලා බලන්න. එයා කියයි පැයක වටිනාකම කොච්චරද කියලා. විනාඩියක වටිනාකම ඔයාට දැනගන්න අවශ්‍ය නම් බස් එක, ට්‍රේන් එක, ප්ලේන් එක මිස් කරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න. එයා කියයි හරියටම විනාඩියක් කොච්චර වටිනවද? තප්පරයක වටිනාකම ඔයාලා දැනගන්න අවශ්‍ය නම් ඔලිම්පික් වල සිල්වර් මෙඩල් එක දිනලා ගෝල්ඩ් මෙඩල් එක මිස් කරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න. එයා කියයි මේ අපි ගානකටවත් ගන්න තප්පරයක් කොච්චර වටිනවද කියලා. කාලේ වටිනාකම ඔයා තේරුම් ගත්ත දවසට මේක වෙන එක තප්පරයක්වත් ඔයා නාස්ති කරන්න. ඒක මට හොඳටම විශ්වාසයි. උදේම නැගිටින්න පුරුදු වෙන්න. දවල් නැගලා නිදාගන්න කම්මැලියක් වෙන්න. ඔය කම්මැලිකම නිදාගෙන ඉන්න කාලේ අනවශ්‍යව නිදාගෙන ඉන්න කාලේ වාගේ ටාගට්ස් වලට යන්න මහන්සි වෙනවා. මොකද වෙලාව කියන දේ කිසිම කෙනෙක් වෙනුවෙන් නතර වෙලා ඉන්නේ.